ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උණුහරප වචන වීඩියෝ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසයි දැන් අපි පින්වන්න හදන්නේ. හොඳයි. දකුණු අප්‍රිකාව සමග පැවති පළමු වන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් සිය විවේකාගාරයේදී පළ කර තිබූ අදහස් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පළ කළේ මෙවන් අදහසක්. ඇතුළේ කතා කරගන්න දෙයක් යම් සේතුකින් විදිහට ආවා. ඒක ඇත්තසුන් දැන් අපි පාගෙන නැහැ. පරීක්ෂණයක් කරා. පරීක්ෂණ ආරච්චිලා තියෙන්නේ කවුද වීඩියෝ කරේ. දැන් මොකද මුලින්ම කරුවක් කියලා දැන් තේරෙනුනේ. සිංහල භාෂාව දන්නේ තියෙන මෙතන වීඩියෝ වල තියෙන මේ ආරච්චි තියෙන්නේ. කෙසේද මේ කොහොම රෙඩි කියලා නම් මේක සාමාන්‍ය කණ්ඩායමක් මැච් එකක් කරන කෙනෙක් කතා කරන්නේ. පුහුණු කරුවෙන් කියන දෙන්නේ මම දකින්නේ කිසිම වරදක් කියලා මම වීඩියෝ එකේ පීඩා කැදී ආලන්තර කරදලෙන් ගොඩ පුහුණු කරපු චෝදනා යනවා කණ්ඩායමේ නායකත්ව චෝදනා යනවා රබ්බුන මත අපි ගහන්න ඉන්න වෙනුවෙන් කියලා කියනවා. ඒක ලොකු ප්‍රශ්නයක් කියලා මාධ්‍යවත් කිසි කෙනෙක් කියන්නේ නෙවෙයි. අපි නැවත තව ක්‍රීඩා කණ්ඩායමක් හදලා නැති ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනවා. මම ආයතන කරනවා ලංකාවේ සීල පුරවැසියන්ගේ අනවශ්‍ය දෙයකට යොමු වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් තියෙනවා. අපි ක්‍රීඩකේ මම ක්‍රීඩකෙන් අද පයිලෙකට උදේම නායකයට මොනවාරි සුවිධාන කතා කරලා විතුමල්ලෙක් පැහැදිලිව දන්නවා. ඒක ගැටලුවක් අපි තව ගැටලුවක් නිර්මාණය කළ යුතු නැහැ කියන එකයි මගේ විශ්වාසය. මැසස්ගෙන පෞගිය කාලේ ඒකත් මාධ්‍ය සහ සමාජ ජාල අඩවි දෙකම කල්පනා කළ බලන්න ඕනේ. කොච්චර පීඩකෙන් බැන්නද මට ගැහුවද ඔයකුත් ප්‍රශ්න කරද. ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ඇතුළේ තියෙන පරිපාලන ඇතුළේ ලොකු ප්‍රශ්න කිහිපයක් තිබුණා. නැතුව නෙමෙයි ඒවා අපි එකින් එක වෙනස් කරන්න උත්සාහ කරා. අපි ක්‍රිකට් වල ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා පැහැදිලිවම දීපු වශයෙන් කල්පනා කළ දෙනවා. ඒ වගේම ක්‍රිකටර්ස්ගේ කොන්ට්‍රැක්ට් වල සමර්ථන රටපාඩම් තියෙනවා. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඩ්‍රෙසින් රූම් එකේ ඇතුළේ කතා කරපු දෙයක් අවාසනාවට මේකේ දෙකේ ඒකයි. ඔයගොල්ලන් දැකින දේ කියනවා බඩ හිතන දේ කියපන් කියලා. ඒ වගේ ප්‍රශ්නයක් හිර කරගෙන ඉන්නේ නැතුව එළියට දාන්න. තරගය දිනනට පස්සේ ප්‍රශ්නයක් ඉදිරියට දාන එක සාමාන්‍ය දෙයක්. මම අපි මේ ප්‍රශ්නේ කොහොමද මේක කරමු. මේ සම්පි මේක ආන්තර ප්‍රශ්නයක් තියෙනවා මූ තමයි කරා කියනවා කියන එකට වඩා තව තවත් ඇති ගන්නට වඩා අපි මේක මම අහකට කළා කණ්ඩායම ශක්තියෙන් දෙමු ඉස්සරහට යන්න. සා අපි සතුටු වෙමු ලංකාව ලෝක ඉතිහාසයේ අලුත් විකල්ප ලැබුවා ඒ තරගෙත් එක්ක. දැන් මේ ගැම්මල්ලගෙන ලෝක උසනාට යන්න ඕන කියන්නේ මගේ අවංක මතය. අපිට ගොඩක් කැරි වෙනවා ගොඩක් කැරි අපිට එක දිව ලොකු කිව්වා. හැබැයි මෙතන ටීම් විතර ටීම් මැප් විතර අපිට ඕන එකම දේ අපිට හම් එක තිබ්බ දිනන්නනේ. අපිට එකක් අපිට කරලා බලන්න අපිට ඕන දිනන්න. හොඳයි. ඉතින් ඇත්තටම ක්‍රීඩා අමාත්‍යවරයාත් කියනවා වගේ කුණුහරපයක් කියලා හරි මැච් දිනනවා නම් ඒකත් ලොකු දෙයක්. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.